මම දන්නවා මම මුස්ලිම් කාන්තාව කියලා. මගේ ගෞරවය රැකෙන විදිහට තමයි මම හැම වෙලාවෙම කටයුතු කරේ. ශුක්‍රා මම එනකොටත් ඔබ අඳාගෙන හිටියා. මේ ෂෝල් එක දාන උනට මම ආගමේ කියලා තියෙන විදිහට අවුරුත්තේ වැහෙන විදිහට ඉඳලා තිනා. ඊට පස්සේ අපේ ආගමේ කියලා නෑනේ කාන්තාවන් ඉගෙන ගන්න හොඳ නෑ කියලා. ඇත්තම ලොකුම උදාහරණයක් තමයි නබිසල්තුමාගේ බිරිඳවරු ඉන්නවා. නබිසල්තුමාටත් වඩා ඉගෙනගෙන ඉන්නේ. හම්බුණාද? හම්බුනේ නෑ. ඔයා කියපු එක ඇත්ත වුණා. දෙන්න කියලා හිතෙනවා. ඒ ආත්ම ශක්තිය ආවා. මොන හරි දෙයක් සිදු වුණා. ඇස් දෙකින්ම දැකලා තියෙනවා. රට හැමෝම දන්නවා. මොකද්ද මේ කතාව? මේ කතාව ගොඩාක් කට්ටියට දන්නේ නැහැ. ඒක ඇදලා ගත්තොත් ඒ මගේ අතට හානි වෙන හින්දා එතනින්ම පටන් ගත්තා නේද? ඒ අල්ලපු ඇල්ලි ප්‍රතික්ෂේප වීමක් වුණා මට. ඒක ඇත්තටම මම කියන්න කැමති නෑ. ඇත්තටම මේක ලොකු බලපෑමක් වෙයි ඒකට. මොකටද මේවා? මේවල මොනවද කරන්න පුළුවන්? පිටුපස්සෙන් කෙනෙක් අත වනවන දඟලනවා. ඒ ඔයා නේද? ඔව්. තාත්තා අසනීප වෙච්ච වෙලාවෙ ඉඳලා අද වෙනකම් දැන් සතිතු අම්මගේ අම්මලා තව 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 ඒත් මානසිකව මම පොඩ්ඩක් වෙනස් වෙලායි තියෙන්නේ. අපි අවංකවම කතා කරමු. Facebook එකේ ඔට්ටු අල්ලපු මිනිස්සු එක්ක. ශ්‍රියන් ලාභේ වෙනුන් එන කට්ටිය. අන්න අහවල් දෙයක්. ගොඩාක් කට්ටියට දන්නේ නෑ ශුක්‍ර කියන්නේ. ඔබම නිර්මාණය කළානේ. පර්සනැලිටි එක මගේ පෞරුෂත්වය. මහා දෙඩවිල්ල කියලා. මම ඒක බොරුව. හරි කැරකිල හරි වටේට ගිහිල්ලා හරි කෙලින් හරි. ඇත්තටම අයම් බලනව නේද චන්දනගේ දියා. මම මේ ප්‍රශ්නේ වැරද්දුනොත් ආම්බෙන් වගේ මතු වෙනවා. ශුක්‍රා මේව පටංගට ලැප්ටොප් වලින් නෑ මේක සමාජ ප්‍රශ්නේ. මම සෝෂල් මීඩියා යූස් කරන්නේ නෑ. මට ඕනේ නැහැ කෙනෙක්ට මටගෙන ඔප්පු කරන්න අපේ රටේ ජනතාව මට ආදරේ කියේ. බාල්දුවට අරගෙන තියෙන්නේ. ඔබේ අම්මව මම දැන් මෙතෙන්ට ගිරාවා. ඉදිරියට යන එක තමයි ඕනේ. ඔබ එහෙම කියනකොට මට ඇත්තටම කඳුළු වෙනවා. නමුත් මට හැංගීම් බර වෙන්න බෑ. අනන්තයි. හැමදාම සමහර වෙලාවට ගොඩක් අඬලා තියෙනවා. ගොඩක් ආයතන වලින් එනවා. ඒවට අපි ශිෂ්‍යත්වයක් දෙනවා. එහෙම කරනවා මෙහෙම කරනවා කියන්නේ. මේක බාර ගන්නෙත් නැහැ. ඒගොල්ලෝ ප්‍රොපෝස් කරන්න එනවා. ප්‍රොපෝස් කරාට පස්සේ ඔගේ ඒගොල්ලන්ගේ ආයතනෙට පෙන්වන්න ඕනේ කියලා ෆොටෝෂොට් එකක් ගන්නවා. ඒක අරගෙන දානවා. මම ස්කෝලර්ෂිප් එකක් ගත්තා ඒක. දකුණු අතින් දෙනකොට මමතට නොදැන තියෙන්නේ. හැබැයි නොදුන්නත් ඒක දුන්නා වගේ කියන එක කියන්නේ උසයි ජයගනි කියලා. අනිවාර්යයි. කවදා අපි උත්සාහ කරොත් අනිවාර්යෙන් ජයක් තියෙනවා. අර සින්දුව මොකද්ද? යටි යටි නැගිටින්. සහ අම්මලා දුක් වෙන්නේ. පුතුන් හදන්න. අයබෝන් මේ වැඩසටහන පටිගත කරන මේ වෙලාවේ හරියටම හවස 5ට විනාඩි 10ක් තියෙනවා. දකුණු ලකේ ගාල්ල නගරේ තමයි. ගාල්ල නගරිනුත් කිලෝමීටර් ගානක් ඇතුළට එන්න ඕන. හැබැයි මේ දවස්වල ගාල්ල ගැන කතා කරනවා හැම තැනම. විශේෂ හඳුන්වා දීමක් ඇයට අවශ්‍ය නැහැ. ඇය මේ දවස්වල ලංකාවේ අංක 1 තැනැත්තිය බවට පත් වෙලා හමාරයි. ඇයගෙන මුළු රටම දැන් දන්නවා. ඇය තමයි නමින් ශුක්‍රා මුණව්වර්. කියපු ගමන් මම මේ වීඩියෝ එක බලවන්නේ කියලා යන්න එපා. වැදගත් කතා කිහිපයක් නම් තියෙවි. ඒවා අනිවාර්යෙන් බලන්න. ඒවා බලනකොට ඔබට හිතේවි ඔබත් ශුක්‍රා කෙනෙක් විය යුතුයි කියලා. ඒ ශුක්‍රව මම දැන් ඔබට පෙන්වන්නම්. ශුක්‍රා සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ඔබේ ලස්සන හිනාව. ඔබේ ලස්සන හදවත මීට දවස් කිහිපයකට කලින් මිනිස්සු දැක්කා. සිරස TV ඔස්සේ මොකෙන් සිරස ලක්ෂපති ඇරස්කන්නේ ඔබ දැන් සිරස ලක්ෂපති වෙලා හමාරයි. හැබැයි එතනින් දිනාගත්තේ මිලියන 2යි. හැබැයි ඔබ වැරදිලා කියපු මිලියන 20 දිනාගත්තා. මිනිස්සුන්ගේ හදවතේ. මිනිස්සුන්ගේ හදවතේ. ඉතින් අපි කතාබහට යමු. ශුක්‍රා ඔබේ සම්පූර්ණ නම. මගේ සම්පූර්ණ නම ශුක්‍රා මුණව්වර්. ශුක්‍රා කියලා කියන්නේ ස්තුති. ඒක හැමෝම දන්නවා. ඒ කිව්වේ මං දන්න තරමට ඒ මීනින්ග් එක විතරයි තියෙන්නේ මගේ නමට. ස්තුති කියන වචනය. මුණව්වර් කියන්නේ මගේ තාත්තගේ නම. ඔව්. ශුක්‍රා අර ඔබ හැම ප්‍රශ්නයකටම පිළිතුරු දෙනකොට පිටිපස්සේ ඉඳලා අත් දෙක උස්සලා ඒ ජයග්‍රාහී මාවතට ඔබව ගෙන යන්නට ශක්තියක් වෙච්ච අය. මගේ අම්මා නම
එයාගේ නම ඉස්සතුල් ෆාතිමා. ඉස්සතුල් ෆාතිමා. ආ මුස්ලිම් කාන්තාවකට පුළුවන් වුණා එක දවසෙන් මුළු ලංකාවම Taman සතු කරගන්න. මුස්ලිම් කාන්තාවකට පුළුවන් වුණා මේ ජයග්‍රාහි මාවතර පිවිසෙන මෙහෙම මාතෘකාව අපි දැක්කා පහුගිය දවස්වල. දැන් ඇත්තටම ඔබේ හිතට දැනෙන්නේ මොනවද? අපි අවංකවම කතා කරමු. මේ ලක්ෂපති වැඩසටහනෙන් පසුව ශුක්‍රා මුණවුවට දැනෙන ඒ මානසික. ඇත්තටම සිරස ලක්ෂපති වැඩසටහනට යන්නට කලින් ඉඳපු ශුක්‍රම තමයි දැන් ඉන්නේ. ඒ මානසිකව මම පොඩ්ඩක් වෙනස් වෙලායි තියෙන්නේ. ඇයි? ඒ කිව්වොත් මම සිරස ලක්ෂපති වැඩසටහනට යන්න කලින් ඉඳියේ සාමාන්‍ය විදිහට. ඒ දැන් මම කැමති මම ඉස්සර ඉඳ විදිහටම ඉන්න. ඒත් මේ කට්ටිය මන් දිහා කිව්වේ වටපිටාවේ ඉන්න මිනිස්සු මන් දිහා බලන්නේ නිකන් වෙන කෙනෙක් විදිහට. මම වෙනස් වෙලා නැහැ. ඒගොල්ලෝ වෙනස් විදිහට බලනවා. ඒත් මට ඕනේ එහෙම නෙවෙයි. මම ඉස්සර ඉඳපු ඉන්දිය වගේම මිනිස්සු ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න ඕනේ. ඉස්සර නිකන් කතා කරපු කට්ටිය දැන් ඉතින් මාව ඔළුව උඩ තියගෙන කතා කරනවා. ඒක ඉතින් හොඳයි. මම ඒකට කැමතියි. ඉතින් ශුක්‍රා ඔබව හඳුනාගෙන තියෙනවා ශුක්‍රා. ඔව්. ඒක සමහර අය තමන්ව ආදර්ශයට අරගෙන තියනවා කියලා ඔබට නිහතමානී සතුටක් භුක්ති විඳින්න පුළුවන්. ඔව්. එහෙම දෙයක් හිතුවේ. ඒ වගේ සතුටක් මට දැනෙනවා. කෙනෙක් ඇවිල්ලා දරුවෙක්ට ඇඩ්වයිස් එකක් දෙන්න කිව්වොත් මට ගොඩක් සතුටුයි. ඒක මේ කෙනෙක් මාව විශ්වාස කරලා තමයි මේක කියන්නේ. මං මේ පැත්තට හරියට ගිය නිසා තමයි කියන්නේ කියලා. ඒත් ඒගොල්ලන්ගේ ස්වයං ලාභය වෙනුවෙන් එන කට්ටිය ඉන්නවනේ. ඒ මිනිස්සු නිසා මගේ හිත එක වෙලාවකට කලකිරුණා. අර ශුක්‍රගේ පාසල දැන් හැමෝම දන්නවා. ඔව්. හැබැයි මේ වීඩියෝ එක අලුතින් බලන කෙනෙක්ට අපි කියමු. සමහර විට ওই මැද පෙරදිග රටවල් වල ඉන්න කෙනෙක් බලන්න පුළුවන්. වැඩ මහන්සි වෙලා එන හින්දා බලන්න බැරි වෙච්ච කට්ටියම නමුත් මේ දවස්වල නම් බලනවා ඇති. පාසල ගැන පොඩ්ඩක් කියමු. මගේ පාසල ගාසුදර්ම මහාවිද්‍යාලය. මගේ ගෙදර ගාව ඉඳලා කිලෝමීටර් එකක් වගේ දුරින් තියෙන්නේ. අර අර ලක්ෂපතිය හැදින්නවානේ මම ඉන්න තැන අන්න අහවල් දෙයක් සිද්ධ වෙච්ච ස්ථානය කියලා. ගම සහ පතල අපේ පාසලේ ඉඳලා බැලුවොත් තුන්වෙනි තට්ටුවේ නැග්ගොත් මම කියපු ඉතරස ලක්ෂ වැඩසටහන ලක්ෂපති වැඩසටහනේ කියපු උණවටන කන්ද පේනවා. ඇත්තටම දවසක් බිල්ඩින් එක උඩ ඉන්නකොට මට හිතුණා මේ කන්ද ගැන මම හොයන්න ඕනේ. දැන් මේක ඒකේ ලස්සන ඇත්තටම වචනින් කියන්න බෑ දුර ඉඳලා බලනකොට. මම හිතුවා ඇයි මට මම මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ කියලා මම හොයන්න පටන් ගත්තා. මම තාමත් මේ කන්ද ගැන හොයනවා. ඒක මටත් දන්නේ නැති ගොඩාක් දේවල් තියෙනවා. ඒකේ හොයන්න ඇත්තටම මම හිතන්නේ ගාල්ල නගරේ අපේ ගම් ප්‍රදේශයේ ලස්සනන ප්‍රධානම හේතුව ඒ කන්ද. දැන් ඒ කන්දට වැඩිය ඔබ කරපු වැඩේ ලස්සනයි. ඔව් ඒක ඇත්ත. ඒ කන්දත් දැන් hina වෙනවා ඇති ඔයදියා බලලා. මට ආඩම්බරයක් ගෙන දුන්න ශුක්‍රා කියලා. කන්දට වැඩිය දැන් ඔයා උසස් තැනක ඉන්න. ආ ශුක්‍රා සිරස ලක්ෂපති වැඩසටහනට යන්න කලින් හිටිය ශුක්‍රා. කොයි වගේ කෙනෙක්ද? හැමෝම එක්ක කතා කරන. දැනුත් එහෙමයි. දැනුත් එහෙම තමයි මම. කාමෝට උදව් කරන්න කැමති. අසාධාරණයක් වුණොත් ඉස්සරහටම කතා කරන. කී වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්. ඉති වෙනුවෙන් පෙනී ඉන්න. ඇත්තටම එහෙම මට දෙ හැමදයක්ම පුළුවන් කියලා පෙන්වන කෙනෙක් නෙවෙයි. ඇත්තටම සිරස ලක්ෂ්මති වැඩසටහනට ගියාට පස්සේ තමයි මගේ අම්මටත් දන්නේ මට මේ වගේ නොලෙජ් එකක් තියෙනවා කියලා. ඇත්තටම මම හැමෝම ඉස්සරහා ඉගෙන ගන්න යන්නේ. මගේ පාඩුවේ මම තනියම ඉන්න වෙලාවක තමයි හැමදයක්ම. ඇත්තටම ගොඩාක් කට්ටියට දන්නේ නැහැ ශුක්‍ර කියන්නේ මේ වගේ කෙනෙක් කියලා. හැබැයි දන්නා හැමෝම දන්නවා. ඉතින් හැමෝම දැනගත්තා. ශුක්‍රා ඔබේ අර ප්‍රශ්න 15. ඒ ප්‍රශ්න 15ටම ඔබ උත්තර දෙනකොට අර චන්දන සූර්යබණ්ඩාර මහතා කිව්වා වගේ ඔබ ඒ කියපු ඒ හැම ප්‍රශ්නයකටම පිළිතුර දෙනකොට ඒ කියපු ඒ විරාශය ඇත්තටම පුදුමයි. අර හැමෝම ක්‍රිකට් ගැහුවට සරත් ජයසූරිය ක්‍රිකට් ගහනකොට බලන්න ආසයිනේ. ඒ වගේ හැමෝම ලක්ෂපති ඇවිල්ලා ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. ශුක්‍රා ප්‍රශ්නයට පිළිතුරු දෙනකොට මිනිස්සුන්ට බලන්න ආසාවක්. ශුක්‍රා දිනන්න කලින්ම දිනයි කියලා Facebook එකේ ඔට්ටු අල්ලපු මිනිස්සු ඉන්නවා. පෝස්ට් ෂෙයා කරපු මිනිස්සු ඉන්නවා. ඔබම නිර්මාණය කළානේ. ඒ කියුවේ ඒක මං හිතන්නේ මගේ පර්සනැලිටි එක මගේ පෞරුෂත්වය. ඒක මගේ හැටි. මම ප්‍රශ්නවලට පිළිතුරු දෙනකොට විතරක් නෙවෙයි. සමහර කියනවා ඒක මහා දෙඩවිල්ලක් කියලා. ඒක ඇත්ත නෙවෙයි. නෑ. ඒක බොරුව. හරි කැරකිලා හරි වටේට ගිහිල්ලා හරි කෙලින් හරි මම උත්තරේ හරියට කියන්න කලින් ඇත්තටම ප්‍රශ්නවලට පිළිතුරු දීලා මේව බයෙන් බලනවා නේද චන්දනගේදියා. හිතුණාද මේ එයා මොනවා හරි කියයි? නැත්තම් මට මේ ප්‍රශ්නේ වැරදුනොත්
පිටිපස්සේ නම්ම මොනව හරි කියයි එහෙම මොනාර හිතුණාද මට එහෙම කිසිම දෙයක් බයක් තිබුණේ නැහැ මෙයා මොකක් කරි කියයි යාමක කරු ගෙදර ගියත් කට්ටිය මට හිනාවේ එහෙම කිසිම දෙයක් තිබුණේ නැහැ මට ඕන උනේ ඉස්සරහට යන්න මගේ නොලෙජ් එක යූස් කරලා ඔබ අවස්ථා දෙකකදී සල්ලි ගැන හිතුවේ නැහැ ඒක ඔබ තහවුරු කළා ඔබ කිව්වා මට ගන්න කියලා කියනවා උත්තර දෙන්න කියලා හිතෙනවා කිව්වනේ එතකොට ඔබ ඔබේ දක්ෂතාවය ඔබේ අදිෂ්ඨානය ගැන මාරා ආත්ම විශ්වාසයක් තිබ්බේ ඒක කොතනින්ද ඒ ආත්ම ශක්තිය ශක්තිය මට ඇත්ති උනේ ඇත්තටම අම්මා අම්මගිනුත් ඒ ආත්ම ශක්තිය ආවා ඒක උත් අම්මා ගොඩක් දුක් විඳලා තියෙන එක මම වාගේ ඇස් දෙකින්ම දැකලා තියෙනවා ඒකෙන් තමයි මම විශ්වාසයක් ගොඩනගාගත්තේ ඔබ ඉපදෙනකොට මොනවා හරි දෙයක් සිදු වුණාද දැන් මේක රට හැමෝම දන්නවා මොකක්ද මේ කතාව? මේ කතාව ගොඩාක් කට්ටියට දන්නේ නැහැ. මම හිතන්නේ ටික දිනෙකට තමයි දන්නේ අපේ රටේ. මම ඉපදෙනකොට ඩොක්ටර් මාව එළියට ගන්න, නර්ස් මාව එළියට ගන්නකොට මම දාපු කතුරු අඬුව අතින් එහෙමම තද කරලා අල්ලගත්තලු. අල්ලගත්තට පස්සේ ඉතින් මේ මම අතාරින්නේ නැහැලු. ඒක ඇදලා ගත්තත් මගේ අතට හානි වෙන හින්දා නර්ස් නෝනා හැමීට ගලව ගලව අම්මට කිව්වලු. මේ මෙයා කවදා හරි ජීවිතේ හුඟක් ලොකු තැනකට යනවා. අයිකියුත් මෙයා දෙයක් ඇල්ලුවොත් ඒක අතාරින්නේ නැහැ. එතනින්ම පටන් ගන්නනේ වැඩේ. ලොකු ගමනක් යන්න පුළුවන් කියලා කිව්වලු. මං හිතන්නේ ඒක ඒ ගමන ඒ අල්ලපු ඇල්ලිල්ල තමයි මේ වෙනකන් අල්ලගෙන යන්නේ. අල්ලගත්තනේ. ඔව්. තාම අල්ලගෙන ඉන්නේ. ඒ නර්ස්ව හම්බුණාද? හම්බුනේ නැහැ. මං හිතාගෙන ඉන්නේ යව හම්බෙලා කියන්නේ ඔයා කියපු එක ඇත්ත වුණා කියලා. ඒ නර්ස් ඔයා හම්බුනොත් ඇස් වලින් කඳුළු එනවා සත්තා. හරි? අම්මට වැඩිය සතුට වෙනවා ඇති. මම කියපු දෙයක් හරි වුණා නේ කියලා. මේ සුක්‍රා පාසල් අවදියේ ඔබේ ටර්නින් පොයින්ට් එකක් තියෙනවා. මම දන්න ටර්නින් පොයින්ට් එකක් තියෙනවා. ඔබ කියපු. ඒ ටර්නින් පොයින්ට් එක ඔබ මෙතෙන්ට ගෙනාවා කියලා මම කිව්වොත් නිවැරදි. ඒක හරි. එඩියුකේෂන් එක පැත්තෙන්, අධ්‍යාපනයේ පැත්තෙන් ප්‍රතික්ෂේප වීමක් වුණා මට. ඒක ඇත්තටම මම කියන්න කැමති නෑ. ඇත්තටම මේක ලොකු බලපෑමක් වෙයි ඒකට. ඒ රිජෙක්ට් එක තමයි මාව මේ තැනකට ගෙනල්ල තිබේ. ප්‍රතික්ෂේප වීම. ප්‍රතික්ෂේප වීම තමයි ඒක අදට ඔබට මාර ශක්තියක් වෙලා මිලියන 2ක ජයග්‍රාහිකාවක් බවට පත් කරලා මිලියන 20කගේ හදවත ඔබ සතු කරගන්නට මාර අවස්ථාවක් කියලා. අපිට මොකටද මේවා? මේවනේ මොනවද කරන්න පුළුවන්? අනේ බත් ටිකක් කාලා නිකන් ඉමු ගෙදර. කොහොමනේ කතා කරන්නේ? ඉතින් ඒ රාමුවේ ඔබ බිඳුණා. ආගමෙත් කියලා නෑ එහෙම බැරියර් එකක්. හැමෝටම ඉගෙන ගැනීමේ සාමාන්‍ය අයිති තියෙනවා. ඒක ඔබ තහවුරු කරා ඔබ විසින් සමාජගත කරා. ඔබට එහෙම අදහසක් තිබ්බද ඒක සමාජගත කරන්න ඕන කියලා? ඔව්. ඒ කිව්වේ මටම තේරුණා. මම පොඩි කාලේ දැනුත් පොඩි තමයි මම කිව්වේ. 10 වසරේ කළා වසර වෙනකොට මටම තේරුණා. මම හැමෝටම වඩා පොඩ්ඩක් වෙනස් හිතන කෙනෙක්. ඒ කිව්වේ කෙනෙක් එක කෙනෙක් එක අදහසක් කියනවනම් ඊට වඩා වෙනස් අදහසක් තමයි මම කියන්නේ. ඒක මමම නිර්මාණය කරගත්තද නැත්නම් මගේ ඇතුළින් උණු දෙයක්ද කියලා දන්නේ නැහැ. ඒ විදිහටම තමයි මම හැම දෙයකටම යොමු වුණේ. මුස්ලිම් එකේ මම වාගේ ඉගෙනීම් කටයුතු වලට මගේ ඉගෙනීම් කටයුතු හැම දෙයක්ම බාහිර ක්‍රියාකාරකම් හැම දෙයක්ම කරනකොට මම දන්නවා මම මුස්ලිම් කාන්තාවක් කියලා. මගේ ගෞරවය රැකෙන විදිහට තමයි මම හැම වෙලාවෙම කටයුතු කරේ. මගේ ආගමනුකූලව තමයි මම කටයුතු කරේ. ඉතින් දැන්ුණත් මගේ ආගමෙන් මට බාධාවක් නැහැ. කිව්වොත් මම මේ ෂෝල් එක දාන උනොට මම ආගමේ කියලා තියෙන විදිහට අවුරුත්තේ වැහෙන විදිහට ඉඳලා තිනා. ඊට පස්සේ අපේ ආගමේ කියලා නැහැනේ කාන්තාවන් ඉගෙන ගන්න හොඳ නැහැ කියලා. ඒත් මම ලොකුම උදාහරණයක් තමයි නබිසල්තුමාගේ බිරිඳවරු ඉන්නවා. නබිසල්තුමාටත් වඩා ඉගෙනගෙන ඉඳී තිබුපු අය. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා අපිට සමාජයෙන් ගන්න පුළුවන් උදාහරණය. ඇත්තටම අපි හරියට ඉඳියොත් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අනුන් කියන දේවල් අපිට වැඩක් නැහැ. දෙමළෙන් කියමනක් තියෙනවා කුරේ කුඩම් තලඹ. නිරේ කුඩම් තලඹාද. ඒ කියන්නේ සම්පූර්ණ වෙච්ච කලය කවදාවත් සද්ද දාන්නේ. හැබැයි බාගෙට පිරුච්ච කලය ටික ටික සද්ද දානවා. ඒ හින්දා ඔබේ ඒ සම්පූර්ණයෙන් පිරිච්ච කලයක් ඔබේ අධ්‍යාපන වටපිටාව. ඉතින් කවුරුවත් කියන දෙයක් අදාළ කරගන්න ඕන නැහැ. ඒක අදාළ නොකරගත්ත හින්දා තමයි ඔබට එතනට යන්න අවස්ථාව ලැබෙන්නේ. ශුක්‍රා
මේක මට ගන්නම හිතෙනවා කිව්වා නේද? මිලියන දෙක දිනට පස්සේ ඔබ සීට් එක නැගිටලා අම්මා ගිහිල්ලා බදා ගන්නවා. ඒ වෙලාවේ තිබිච්ච ඒ වෙලාවේ තිබිච්ච ඔබේ හැඟීම ඔබ තුල තවත් ශුක්‍රලා 1000ක් මේ කරන්නට ඇති. මම හිතනවා අනිවාර්යෙන් ඒ වෙලාවේ අතේ බත් පිඟාන තියාගෙන හිටපු මිලියන ගණනක් මිනිස්සු ඔබ වෙනුවෙන් කඳුළු හලන්නේ. ඔව්. නේ? අනිවාර්යෙන්. ශුක්‍රා. ලැප්ටොප් සිහිනය තමයි මිලියන 20 ගෙදරට අරන් ආවේ. ඇයි ලැප්ටොප් එකක් ඕන වුනේ? ලැප්ටොප් එක අනිවාර්යට විශේෂයෙන්ම ඕන වුනේ ඉගෙන ගන්න. මගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක තමයි ඒක උනේ. එතකොට මම හැමදාම අඬනවා අම්මා ගාවට ගිහින් මට ඉගෙන ගන්න ඕනේ. ඒත් මට ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ ෆෝන් එකක් ගත්තත් ඒ ෆෝන් එකෙන් කරන්න බෑ කියනවා. මේක මෙසේජ් එනවා මේකෙන් මේ මෙච්චර තරම් මෙච්චර වැඩි මේ ස්ටෝරේජ් එකක් තියෙන එක කරන්න බැරි වෙයි මේ ඇප් එකක්. එහෙම ගොඩාක් කරදර තිබුණා. ඒක ඩේටා දාන්න සල්ලි නැහැ. www කණ්ණන් කරා මැතිතුමා දුක් වෙනවා ඇති මගේ කාලේ ශුක්‍ර හිටියා නම් කියලා. ඇයි? ඇත්තටම එතුමා නිදහස් අධ්‍යාපනයේ අපේ රටට දුන්නා. අධ්‍යාපනයේ නිදහස් කියලා කිව්වට දැන් හැම දෙයක්ම සල්ලි. පන්ති එකට ගියත් පාසලේ මම කිනිකන් කියන්නේ ඉගෙන ගන්නවයි කියලා ගියාට ගොඩාක් පොත්පත් වලට උනත් හැම දෙයකටම ගොඩාක් ලොකු වියදමක් දරන්න වෙනවා පාසල් යනකොට. ඇත්තටම එතුමා දැන් ඉන්දියනම් එතුමාට හිතා ගන්න එතුමාගේ ඇස් දෙකින් කඳුළු වේරේ. මම නිදහස් අධ්‍යාපනය කියලා මගේ රටේ දරුවන් දුන්න අයත් මේක දැන් සල්ලි වලින් කරන අධ්‍යාපනයක් වෙලා තියෙන්නේ. ශුක්‍රා ඔබ මේ මිලියන 2 තින්නට පස්සේ ආම්බෙන් වගේ මතු වෙනවා. ශුක්‍රාගේ Instagram පිටුවක් Facebook පිටුවක් YouTube පිටුවක් 10 ගණනක් subscribers ලා ඉන්න YouTube පිටුවක් මතු වෙනවා. මේව පටන් ගත්තා ලැප්ටොප් වලින්. නෑ මේක සමාජයක්. ඇත්තටම කිව්වොත් මට හැමෝටම කියන්න තියෙන්නේ මම social media use කරන්නේ නෑ. Facebook උනත් WhatsApp මම WhatsApp use කරන්නේ එම් ෆෝන් එකෙන් නෑ. Facebook Instagram YouTube ඕනම social සමාජ මාධ්‍යක මම සැරිසරන්නේ. කිසිම දෙයක් ඔබේ නෙමෙයි. ඒ කිව්වේ මට ඕනේ නැහැ කෙනෙක් මට අගෙන ඔප්පු කරන්න අපේ රටේ ජනතාව මට ආදරෙයි කියලා. මට ඕනේ ඒ කියන්නේ ඒවා බොරු fake accounts. නෑ සමාජ මාධ්‍ය වල තියෙන හැම account එකක්ම ශුක්‍රා මුණවර් කියන. ඒ කිව්වේ ඒගොල්ලෝ ඒ නම බාල්දුවට අරගෙන තියෙන්නේ. හැමෝම accounts open කර තමන්ගේ මේක තමයි බලන්නේ තමන්ගේ ලාභය. එතකොට ලැජ්ජ වෙන්න ඕනේ. ශුක්‍රා මුණවර් කියන්නේ මට තියෙන එකම දේ. මගේ නම නිසා තමයි මගේ නම මම මට නමක් නැතුව මම නිකන් ගියොත් කවුරුත් දන්නේ නැහැ. එදා ඔබට ලැප්ටොප් එකක් හම්බුණා නම් ඔබව දන්නේ නැහැ කවුරුත්. ලක්ෂපතියකට. හැබැයි ඔබේ ප්‍රතික්ෂේප වීම ඔබට ලැප්ටොප් එකක් නොලැබීම සහ ඔබේ අදිෂ්ඨානය අද ඔබව හැමෝටම වැඩිය ඔසවා තබාම ශුක්‍රා මේ කතා බහ මම සිංහලෙන් බොහෝ අය අපේ නිවුස් ෆස්ට් එකෙන් සජීවී සාකච්ඡාවක් කරලා තිබ්බා. ඊපස්සේ ඔබ ලක්ෂපතියේ මේ ටෙක්කල් දිනපු කට්ටියත් එක්ක සාකච්ඡාවක් කරලා තිබ්බා. එහෙනම් මම සිංහල භාෂාවෙන් කරන මේ කෙටි සමුගු සාකච්ඡාව කෙටි කරගන්නම්. නමුත් ඊට කලින් මට කියන්න එක දෙයක්. ඔබේ අම්මව මම දැන් මෙතෙන්ට ගෙනාවා. ඔබේ අම්මා මොනවා කියයිද? එයාගේ සතුට තමයි කියන්නේ. අතන ඕනෑම අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට ඕනේ තමන්ගේ දරුවා ඉගෙනගෙන යහපත් ගුණාංග ඇතිව ඉදිරියට යන එක තමයි ඕනේ. ඔබ එහෙම කියනකොට මට ඇත්තටම කඳුර වෙනවා. නමුත් මට හැඟීම් බර වෙන්න බෑ. මම මෙතන ඉඳගෙන මට හැඟීම් බර වෙන්න බෑ. ඔබ ජීවිතේ අඬපු අවස්ථා තියෙනවා. අනන්තයි. හැමදාම සමහර වෙලාවට ගොඩක් අඬලා තියෙනවා. මම එහෙම කාටවත් පේන්න හඬන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් මට ඒක දරා ගන්න බැරි වුණොත් තමයි මම හැමෝටම පේන්න හඬන්නේ කෑ ගහලා. ඒක මගේ තියෙන ගතියක්. ඇත්තටම තනියම අඬපු අවස්ථා ගොඩක්. ඔබව හැම වෙලෙම එනකොට ඒක දැක්කා. මම කිව්වට කමක් නැහැ නේ. ශුක්‍රා මම එනකොටත් ඔබ අඬාගෙන හිටියා. ඇයි? ඇත්තටම ඒක අඬාගෙන ඉඳියේ මගේ දුර්වලතාවයක් නිසා නෙවෙයි. ඇත්තටම
මම කාරණා දන්නා නමුත් ඔබම කිව්වොත් ඒක මට ගොඩක් දුකයි මට තියෙන මානසික පීඩනේ මට වචන වලින් කියන්න බෑ මම ඇත්තටම ගොඩක් ටයර්ඩ් මිනිස්සු එනවා මාව හම්බ වෙන්න බලන්න ඕනේ කියලා හැමෝටම මම හොඳ හිනාවකින් සංග්‍රහ කරලා ඇතුළට අරගෙන කතා කරනවා ඒ මිනිස්සුන්ගෙන් ටික දෙනෙක් විතර එනවා මාව එහෙමම අවුල් කරලා ඇදලම දානවා ඒත් මම එහෙම ඇදල වැටෙන්නේ නැහැ ඒ මෝත් විතරයි මම අඬන්නේ අඬගෙන ටික වෙලාවකින් හරි ගියාට පස්සේ හිතනවා මේගොල්ලන්ට මේ වැඩේ කරලා පෙන්නන්න ඕනේ එහෙම පොඩක් ලොකුවටම දැනෙච්ච අවස්ථාවලුත් තියෙනවානේ නම නොකියන්න නම කියන්න කැමති නැති සමහර අය අපි අහවල් දේවල් මෙයාට කරා මෙයා අපේ අහවල් කෙනෙක් එහෙම සමාජ ජාලවල ප්‍රසිද්ධ කරලා තිබ්බා ඒව ඔබට දැඩි ලෙස මානසික පීඩනයක් ගෙනත් දුන්නා. ඔව් ගොඩක් ආයතන. ඒකයි මම එනකොට ඔබ අඬන්න හිටියේ. ඔව්. ඒක ගොඩක් ආයතන වලින් එනවා වාට අපි ශිෂ්‍යත්වයක් දෙනවා. එහෙම කරනවා කි. ඉතින් ගොඩක් කට්ටිය මට දන්නේ නැතුව. මේක ප්‍රයිවට්. ඒගොල්ලන්ගේ Facebook account එකකට දාන්න නැතුව මට scholarship දීලා තියෙනවා. Degrees කරන්න අවස්ථාව දුන්නා. ඒත් සමහර ආයතන ඉන්නවා මම මේක බාර ගන්නෙත් නැහැ. ඒගොල්ල propose කරන්න එනවා. Propose කරාට පස්සේ ඒගොල්ලන්ගේ ආයතනෙට පෙන්වන්න ඕනේ කියලා photoshop එකක් ගන්නවා. ඒක අරගෙන දානවා මම scholarship එක ගත්තා ඒක. දකුණු අතින් දෙනකොට මමත් නදන දියේ හැබැයි නොදුන්නත් ඒක දුන්නා වගේ කියන එක අපරාධයක් අපි අම්මට එන්න කියමු මෙතන කැමතිනේ අපි අම්මට එන්න කියමු අම්මගෙන් පොඩක් දේවල් අහන්න තියෙනවා ගෙදර කොහමද වා ඉන්නේ කියලා ඇත්තද කිව්වේ කියලා අහන්න තියෙනවා අපි අම්මට එන්න කියමු අම්මේ අම්මගේ නම දුව කිව්වා දැන් මම අම්මගෙන් අහන්න යන්නේ මේ අර අපේ කටකාර දඟකාර සහ දක්ෂ ශුක්‍රා දැන් හැම ගෙදරකම ළමෙක් වෙලා ඉවරයි හැම අම්ම කෙනෙක්ටම දරුවෙක් වෙලා ඉවරයි සතුට කොහොමද කියලා නම් මම අහන්නේ ඒක ඔබට වචන වලින් කියව නොහැකි දෙයක් නමුත් මේ වෙලාවේ මම දැක්කා චන්දන සූර්යබණ්ඩාර මහත්මයා එක පැත්තකින් මැදින් ශුක්‍රා පිටුපස්සෙන් කෙනෙක් අත වනවන දඟලනවා මේ කිසිම දෙයක් කරගන්න බැරුව. ඒ ඔයා නේද? ඔව්. ෆාතිමා මම. තමන්ගේ දරුවා මෙහෙම දෙයක් කරලා මට මෙහෙම නමක් ගෙනත් දේවි කියලා. ඇත්තටම ඔබ යකට ගැහණියක්. තාත්තා අසනීප වෙච්ච වෙලාවෙ ඉඳලා අද වෙනකම් කිසිම දෙයක් නොඅඩුවේ සලකලා දරුවාවද කීර්තිමත් නාමයක් දිනා ගන්නට ඔබ ගොඩාක් වෙහෙස මාංශ. ඔබට කියන බොහෝ දේවල් ඇති අපි කැටින් කියලා. එතන මම නම් සතුටු කොම්බගේ අම්මලා තව කියන්නේ මේ ලෝකෙට කියන්නේ ශුක්‍රලා බිහි කරන්න ඕන. බිහි කරන්න ඕනේ. ශුක්‍රලා බිහි කරන්න ඕනේ. කොම්බගේ අම්මලාත් ඇවිල්ලා තමන්ගේ දරුව වෙනුවෙන් මෙරි කියන්නේ ඉස්සරහට එන්න ඕනේ. කියන්නේ වෙටි වෙට් නැකිටන වෙටි නැකිටන ඒ වගේ අම්මලා ඉදිරියට ඇවිල්ලා මම්බගේ ශක්තිමත් වෙන්න ඕනේ ධෛර්යයක් වෙන්න ඕනේ කියන්නේ උසාවේ ජය ගනී කියලා අනිවාර්යයි කවදා අපි උත්සාහ කරොත් අනිවාර්යෙන් ජයක් තියෙනවා අර සින්දුව මොකද්ද වැටි වැටි නැගිටින් සහ අම්මලා දුක් වෙන්නේ පුතුන් හදන්න ඒ පුතාව දැන් හදලා තියෙනවා ඒ වගේ මම නම් කියන්නේ හැමෝටම මේ ලෝකේ ඉන්නේ හැම දෙමෝපියන්ටම කියන්නේ දරුවන්ට හොඳ පාර පෙන්වන්න හොඳ කියලා දෙන්න දරුවන්ගේ පස්සේ යන්න දරුව කොයි පාරද යන්නේ වැරදි පාරද හොඳ පාරද ඒගොල්ලන්ට හොඳ පෙන්වලා දෙන්නේ කියලා තමයි මම හැම අම්මලාටම කියන්නේ මගේ උත්සාහ වගේ ඔයගොල්ලෝ උත්සාහ කරන්න ජය ගනි ජය ජය වේවා හැමදාම ශුක්‍රලා රාශියක් මේ සමාජයට දී වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා මම එනකොටත් ශුක්‍රා ඇතරම දවල් ආහාරයවත් අරන් තිබ්බේ නැහැ මාර මානසික පීඩනයක මේ දරුවා හිටියේ ඒ සතුටින් ඉන්න ඕන වෙලාවක ඒ දරුවව සතුටින් තියෙන එක අපි හැමෝගෙම වගකීම හිතින් අපි එයත් එක්ක ඉමු අපිට පුළුවන් ඔබේ ගෙදර ඔබේ සමාජයේ ඉන්න කෙනෙක්ට අත දීමේ මෙවන් ශුක්‍රලා
දහස් ගානක් අපිට බිහි කරන්න පුළුවන්. මේ ශුක්‍ර මම ප්‍රාර්ථනා කරනවා CEO කෙනෙක් වෙන්න කියලා. විශේෂයෙන්ම ඔබේ අනාගත බලාපොරොත්තු සහ ඔබවන් අර ඔබට ලැබුණු ලැප්ටොප්ස් අනිත් අයට දුන්නා වගේ ඔබ වගේ ශුක්‍රලා දහස් ගානක් බිහි කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අර බෙනාසිර් බූටෝට කිව්වා වගේ, ඉන්ද්‍රා ගාන්ධිට කිව්වා වගේ, ශ්‍රීමාව බණ්ඩාරනායකට කිව්වා වගේ, මාග්‍රට් තචර්ට කිව්වා වගේ, ෆ්ලොරන්ස් නයිටින්ගේල්ට කිව්වා වගේ, ශුක්‍රා මුණව්වරුත් යකඩ ගැහැණියක් වේවා කියලා මං හිත සිතින්ම මිලියන 20කගේ ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම මෙලෙස ඔබට පිළිගන්න. වෙලාව දුන්නට ස්තුතියි. කවදාත් වැටෙන්න එපා. ඔබ කිව්වා වගේ මොනවද කරන්න ඕනේ? නැගිටින්න. ඔබ හැමදේම සාර්ථක වේවා. අස්සලාමු අලයිකුම්. ආයුබෝවන්. වෙල්කම්.